අද මම ඔයාලට අරගෙන ඉන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු දෙයක්. ඒ තමයි ගෙදර දීම හෙයා සීරම් එකක් හදාගන්න විදිහ. ඉතින් මම ෂෙයා කරන්නේ මම කොණ්ඩෙට පාවිච්චි කරන හෝම්මේඩ් හෙයා සීරම් එක. මම කඩේ සීරම් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. මේක තමයි මම දැන් ගොඩ කාලෙක ඉඳලා පාවිච්චි කරන්නේ. ඉතින් හෙයා සීරම් එකකින් වෙන්නේ අපේ කොණ්ඩේ තියෙන වියලි ගතිය නැති කරලා, කොණ්ඩේ තියෙන අර පැටලෙන ස්වභාවය නැති කරලා කොණ්ඩේ හොඳ ස්මූත් ෂයින් එකට තියාගන්න උදව් කරන එක. ඉතින් ස්වභාවික දේවල් වලට කැමති අයට පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක ට්‍රයි කරලා බලන්න. ඔයාලට කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන් වේවි. මම ආකාර දෙකකට මේ සීරම් එක හදන විදිය කියලා දෙනවා. ඉතින් පළවෙනි ක්‍රමයේ විදිහට මම හෙයා ක්‍රීම් එකක් තමයි හදාගන්නේ. මේ තියෙන්නේ මම ගෙදර හදාගත්ත රෝස වතුර. රෝස මල් 5ක් 6ක් විතර අරගෙන මම මේක තැම්බෙන්න අවශ්‍ය වතුර දාලා විනාඩි 20ක් විතර මත ගින්දරේ රත් කරනවා. ඊට පස්සේ පෑය දෙක තුනක් විතර තියලා ඒක පෙරලා තමයි අරගන්නේ. රෝස මල් හොඳට පිරිසිදු කරලා සෝදලා අරගන්න. ඉතින් ගෙදර හදාගන්න රෝස වතුර තමයි ගොඩාක් හොඳ. මොකද කඩේ වැ කිමිකල් ಜಾති තියෙනවා නිසා ගෙදර හදාගන්න රෝස වතුර තමයි ගොඩක්ම හොඳ. ඊළඟට අපිට මේකට අවශ්‍ය වෙනවා ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් ගන්නකොටත් ඔයාලා කඩෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක ඔලිව් ඔයිල් ගන්න. මොකද එහෙම නැත්නම් අපේ හෙයා සීරම් එකේ රිසල්ට් එක හම්බ වෙන්නේ නැති නිසා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා විටමින් E. විටමින් E කරල් දෙකක් තිබුණාම මේකට ප්‍රමාණවත් වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා කොමාරිකා ජෙල්. ඉතින් පළවෙනි ක්‍රමයට හදද්දී ඔයාලට ස්වභාවික කොමාරිකා පාවිච්චි කරන්න බෑ. ඉතින් මම අරන් තින්නේ මෙන්න මේ කොමාරිකා ජෙල් එක. මේක කොරියන් නිෂ්පාදිත එකක්. මේක ඇත්තටම අර ස්වභාවික කොමාරිකා වල පාටටම තිනවා. එක එක කලරින් ಜಾති දාලා නැහැ. මේක ගොඩක් හොඳයි. මේ වට ගන්න පුළුවන් කඩවල වල. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් කොමාරිකා ජෙල් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. හැබැයි හොඳ කලරින් දාපු නැති හොඳ බ්‍රෑන්ඩ් එකක ඇලෝවේරා ජෙල් එකක් පාවිච්චි කරන්න ඕන. දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට රෝස වතුර මේස හැඳි දෙකක ප්‍රමාණය එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්නවා කොමාරිකා ජෙල් එකෙන් මේස හැඳි එකක්. ඉතින් මේකට ස්වභාවික කොමාරිකා ජෙල් පාවිච්චි කරන්න බෑ කිව්වේ මම මේ ක්‍රමයට හදන්නේ ෆ්‍රිජ් එකේ තියන්නේ නැති වෙන්න. ඊළඟට අපි ඒකට එකතු කරනවා ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක ප්‍රමාණය. ඉතින් ඔයා මේව පාවිච්චි කරනකොට හොඳම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන තෝරගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා විටමින් E කැප්සූල් දෙකක්. දැන් මම මේ සේරම ටික එකතු කරගෙන ඉවරයි. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් මේ ක්‍රමයට හදන එක තමයි මම පාවිච්චි කරන්නේ. මොකද මේක හරිම ලේසි. ඒ වගේම මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නැති නිසා. හොඳට මික්ස් කරාම අර අපි කඩෙන් ගන්න හෙයා ක්‍රීම් එකක් විදිහට මෙනම ඔයාලට පේනවනේ ඒක. ඉතින් මේක ෆ්‍රිජ් එකේ තියාගන්න නැතුව අපිට සතියක් සති එකහමාරයක් වගේ කල් තියාගන්න පුළුවන්. පාවික දේවල් වලට කැමති ඔයාලට පුළුවන් මේක ට්‍රයි කරලා බලන්න. මේකෙන් කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ස්වභාවික ද්‍රව්‍ය නිසා අපිට කිසිම බයක් නැතුව මේ දේවල් යූස් කරන්න පුළුවන්. දැන් මම මේක හොඳ පිරිසිදු කන්ටේනර් එකකට දාලා මේක කල් තියාගන්නවා. මේක හොඳට මූඩිය තද වෙන්න වහලා තියන්න ඕන. ඔයාට සතියක් විතර කල් තියාගන්න පුළුවන්. ඉතින් මේ හෙයා ක්‍රීම් එකෙන් ආගි කොණ්ඩේ තියෙන වියලි බව නැති කරන්න, අගිස් පැලිලා තියෙනවා නම් අගිස් පැලීම් නැති කරලා කොණ්ඩේ ගැට ගැහෙන්නේ නැතුව ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැවට පස්සේ කොණ්ඩේ භාගෙට වේලීගෙන එද්දී ඉස්කබලේ නැතුව කොණ්ඩේ මැද ඉඳලා අගට තමයි මේ හෙයා ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මම මේක ඇප්ලයි කරන විදිහ ඉස්සරහට කියලා දෙන්නම්. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමයට කොහොමද හෙයා සීරම් එකක් හදාගන්නේ කියලා. මේකට අවශ්‍ය වෙනවා ස්වභාවික කොමාරිකා. ඉතින් ආ කොමාරිකා ටික වැඩිපුර අරගන්න. ඇත්තටම අපේ ගෙදර කොමාරිකා නැති නිසා තමයි මම මේ වගේ පොඩි ටි දෙකක් අරගෙන තියෙන්නේ. මේවා තියෙන කහපාටර දීර්ඝත්වය නැති කරලා අරගන්න ඕන. කටුකොට සයින් කළා. මේකේ තියෙන අර සුදු පාට මදේ කොටස තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මම මේකට එකතු කරගන්නවා රෝස වතුර. රෝස වතුර මේස හැඳි තුනක් වගේ තිබ්බහම ප්‍රමාණවත් වෙනවා.
මේ ටික දාලා අපි මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා කොමාරිකා ටික වැඩිපුර අරගන්න හොඳට ජෙල් ගතිය අවශ්‍ය වෙන නිසා මේකේ බ්ලෙන්ඩර් කරාට පස්සේ මේක අපි පෙරා ගන්න ඕන. දැන් මම මේකට විටමින් E කරල් දෙකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්න ඕන ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක ප්‍රමාණයක් තිබ්බහම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කර ගන්න ඕන. මික්ස් කළා වට පුළුවන් මේක ස්ප්‍රේ බොටල් එකකට දා ගන්න. ඉතින් මේකට අපි පාවිච්චි කරේ ස්වභාවික කොමාරිකා ජෙල්. ඉතින් ඒ නිසා ඔයාට මේක සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියාගන්න බෑ. ඔයා මේක ෆ්‍රිජ් එකක තියලා තමයි පාවිච්චි කරන්න ඕන. ඉතින් මම පාවිච්චි කරන්නේ පළවෙනි ක්‍රමයට. ඒක ගොඩක් ලේසියි මේ ක්‍රමයට වඩා. මොකද ෆ්‍රිජ් එකක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔයාට කැමති එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ මේ ඔයිල් එක ටිකක් අර අපි රෝස වතුර දැම්මහම දියවෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔයාලා මේක පාවිච්චි කරනකොට හොඳට මේක මික්ස් කරලා හෙයා එකට ඇප්ලයි කරන්න ඕන. දැන් අපි බලමු මේක කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඉතින් මම පාවිච්චි කරන්නේ හෙයා ක්‍රීම් එක. දැන් මම නාලා ඉන්නේ. නාලා මගේ කොණ්ඩේ භාගයට තමයි වෙයිලා තියෙන්නේ. මම මේ විදිහට මට අවශ්‍ය හෙයා ක්‍රීම් ටික අරගන්නවා. ඔයාලගේ අත් දෙක හොඳට පිරිසිදුව තියාගන්න ඕන. මොකද එහෙම නැත්නම් මේ දේවල් අපේ කොණ්ඩේනේ ගෑවෙන්නේ. ඉතින් මේ විදිහට අවශ්‍ය ප්‍රමාණය අරගෙන කොණ්ඩේ මැද ඉඳලා අගට තමයි අපි මේක ඇප්ලයි කරන්නේ. කොයිම වෙලාවකවත් අපි හෙයා සීරම් එකක් අපේ හිස් කබලට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කොණ්ඩේ සම්පූර්ණයෙන්ම වේලුනාට පස්සේ පුළුවන් ඔයාට කොණ්ඩේ පීරන්න. අවික කොමාරිකා වලින් හදන හෙයා ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්නේ මේ විදිහටමයි. නාල ඉවර වෙලා කොණ්ඩේ භාගයට වෙලිලා තියදී තමයි අපි මේ දෙකම ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න කැමති නම් අපේ කොණ්ඩේ අගිස් පැලෙන්නටත් මේක ගොඩාක් හොඳයි. අපේ කොණ්ඩේ අර වේලෙන්නේ නැතුව හොඳ තෙතමනයකින් යුතුව පවත්ව ගන්න පුළුවන්. ඉතින් කර්ල් කොණ්ඩයක් තියෙන කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කොණ්ඩේ කලර් කරලා ස්ට්‍රේට් කරලා මොන විදිහක තිබ්බත් ඔයාට මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් ස්වභාවික දේවල් වලට කැමති ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. මමත් මේක පාවිච්චි කරනවා ගොඩක් කල් ඉඳලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට හදාගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාවිච්චි කළ රිසල්ට් එකත් කියන්න ඔයාලා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.